මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩුකේෂන් YouTubeු නාලිකව සස්ටරයික් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැන ගන්න බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම් ඔන් Onlineයින් පාසල දරමේ සම්බන්ධ වෙලායින්න උසස් පෙල ජීවිද්‍යා විශෂය නිර්දේශය පස්වෙනි පාඩ සත්තු ආකාරය හා ක්‍රියාකාරිීත්වය පාටමත් එක්. පේ පාඩ මැටතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රජනනය පාඩ මේකේ පුරුෂපජනක පද්ධතිය අපි සම්පූර්ණය සාකච්ඡා කර අවසන් කරල දිීරු මේ සූදානම් වෙන්නේ ස්ත්‍රීපජනක පද්ධතිය පිළිබඳ සාකච්ඡා කර එනඟත් බලුම් ශත්‍රීපජනක පද්ධතිය කොයි වගේ මුලින් අපි එක විවූහය හොල බලමු ස්ත්‍රීපජනක පද්ධති මේ බලන් ්‍ර ස්ත්‍රීපජනක පද්ධතියේ විූහය මේක සම්බන්ධ කරලා දරුවන්ට විභාකිත රචානා ප්‍රශ්නයක් දෙන්න පුළුවු ප්‍රශ්ට්‍රයත් මේකම තමයි ත් ශ්‍රීපජනක පද්ධතියේ දල විව්හයේ විස්සර කරන්න කියන රචනා ප්‍රශ්ටතකොට අන්න ශ්‍රීපජනක පද්ධතියේ වි්හයේ විස්සර කරන්නෙක හම අපිට පුළුවන්කමතියෙන් ඕන මේ දළ විව්හය අදක කොට අපිට හම්බෙන එකත් තමයි මේ පැලූපිය නාල යුග ලක්තිය නොවේ එක පැලෝපියනාලය අපි ඩම්බ ප්‍රනාල කියලත් කියනවා මේ අනිත් පැලෝපියනල් එතෙක්ක ගර්භාෂයක්තිය නොම් ප්‍රසාරිත කොටස ගර්භාෂය පස්සේ අනපිඩාම්මනා යෝනි මාර්ගය මේ බල මෙ අපිට හම් වෙන ගැබ් ගෙල මේ අපි හඳුන් ගැබ් ගෙල කියන කොටස ගර්භාශය ඇළු ආස්තරනය අපට ගන්න පුළුව අමොගක් කියලද එඩෝ මයිට්ටයම කියලා අපට ඇතුළු ආස්තරනය නම් කරන්න පුළු අපි මූලික කොටස්ටික එස්සල්ල හොල බලු මේ අපිට හම් වෙන ගර්භාෂය ඇ පහලෙන් නම් කරු ගර්භාෂය මේ ි ප්‍රනාලේ හෙමත් ඇැත්තං පැලෝපීයනාලි මේ පැලූපියනාල කෙලවරේදි මින මේ විදියේ කඩරැලි දකින්න පුළුවන්ගනවා ඒවලින් තමයි අර නොවිච ඩිම් මෙතුරට ඇද ගැනීමට දා එක්ක වෙන තුර මේ තියෙන්නේ ඩිම්භ කෝෂ මෙමේ බන්ධනී වලින් තමයි සම්බන්ධ වෙලාති ඩිම්බ කෝෂය යුගලක් දකින්න පුළු මේ අප දකුණු පැත්තේ හහි ද ූපේවම් පැත්තවම් ඩිම්බකෝෂය මේ පැත් තියනෙනේ දකුණු ඩිම්්භ කෝෂතිි ෙළම්බ ඩිම්බ කෝෂ කියෙන නම් කර. මේ මේ විදි එක මේ පැලෝපියන්ටි ඔුබ්බල මේ ෆැලෝපියන්ටි උුබෙ එකක් කෙලවර මේ ද කඩරැල්ලි දකින්න පුළුවන් වෙනවා. එක වැදගත්වෙන මක් කරන්නද අර ඩිම්භකෝෂවලින්නිදහස් වල අන්ඩ දත් අපි කියන හරියටම කියන්න දවිතීක අන්ඩ සයිල පැලොපියන්ට උබ්බ එක තුළට පැලෝපියනාලය තුළට ඇද ගැනීම සඳහා දා එකවේ පැදිි මෙතියෙන්නේ එත කොට කඩරැලි තු මේ ග්‍රීවාය කියන කොටස ගැබ් ගල නැත්තං ග්‍රීවය මේ යෝනි මාර්ග මේ යෝනි මාර්ග ගර්භාෂය ඇතුළත බිත්තිය ගර්භාෂය ඇතුළත බිත්තිය මං විශේෂයෙන් නම් කරන්නං ඕක එ බමාදන්නේ ගැබ් ගෙල කියන කොටස ට පස්සේ තමයි ව නැමුම් විදිහට තියනම යෝනි මාර්ගය කියන කොටස තර මේ ගර්භාෂයේ ඇතුළු වාස්තරනයට අපි විශේෂ නමක් කියනු ධර්භාශය ඇතුළොත බිත්තිය එඩෝමයි්‍රිය එ ම මම පැහදිලිද අ ත්‍රමරාද ස්ත්‍රීපජනක පද්ධ තියතිය ඩිම්භ කෝෂ යුගලක් තින ිභ කෝෂ යුගල මං එපාටිම්ම මේ එකත් දන්න ඩිම්භ කෝෂ යුගලක් ඩිම්බ ප්‍රනාල යුගලක් මැත්තම් පැලූපියනාල යුගලක් ගර්භාෂයක් හායෝනි මාර්ගයක් කියන කොටස් වලින් සමන්විතය මතක් කරගන් ඩිම්භකෝෂ යුගලක් දකින්න පුළුව පැලූපියනාල යුගලක් තියනු ගර්භාෂයයක් ඒ පැලෝපිය නාලවලට තව නමක් කිය නොපි ඩිම්බ පරනාල ඩිම්බරයනේවරන් පැදි ඩිභ කිවට ඒ අපරිනත ඩිම්බ නත අපි කියනවන්න රිිතිීකන්්ඩ සයිල් පරිනතවත් තරයි යන කොමද වෙන්නන්නේෙ ලපිකිවම් එතවට අන්න පැලෝපිය නාල යුගලක් ගර්භාෂයක් යෝ නිමාර්ගයක් කියන කොටස් දකින්න පුළුවන්ග. මේ තමයි ස්ත්‍රී රජන පද්ධති ඇ කොට විභාගදී දරුවට කිවොත් ස්ත්‍රීපජනක පද්ධතිය දළ විව්හය විස්තර කරන්න කියල ඔබ මුලින්ම මෙන මේ විදිහයේ රූපයක් ඇඳලා කොටස්තිික නම් කිරීමේ හැකියාව තියෙන ර ඩිම්බ කෝෂ සම්බන්ධ කරලා ති ද මෙන්න මෙහෙම බන්ධනීමගේ බදධනී තමයි මඩිම්ඹකෝෂ සම්බන්ධ කිරීම සඳහා දායක වේ පැහැදිලිදද. එමන අපි ගම්බ මේෙන් එකක් අරගෙන සාකච්ඡා කරු. ලිම්බකෝෂ ඉස්සැල්ලා වි බල්ලු දෙපස්සේ පැලෝපියනාල ගර්භාෂ මේකින් එක අරගෙන විස්තර කර. එනම් අපි යන්න බලන්න මේ ඔබෙන් කිව්වා හම විභාගෙට ස්ත්‍රීපජනක පද්ධතිය දළව්හයේ විස්සර කරන්න කියලා මේක සිරිතක් පුරුද්ධක් කරගන්න ඕනම පද්ධතියක් විස්තර කරන්න කියපු ගම. ඔබ මුල්ම වා්‍ය ලියන්න ඕනේ පද්ධතියට අයිති කොටස්. එ කොටස් ටිකට වෙනවෙනම ඔබට ලකුණු හම්බව. අපි දුමුකු සොසන පද්ධතිය දලව්ූයේ විස්තර කරන්න ගෙනවාග මෙය නාසය නාස්මාර්ගය ග්‍රසනිකාව සොරාලය වම්හා දකුණු ස්වාසනාලික වම්හා දකුණු පෙනහල් යන කොටස් වලින් සමන් විතවේ පොයින්ට් හතක් එත නවතිය ලකුණු හම්බ. එදකොට ශ්‍රීපජනක පන්දධතිය විස්සර කරන්නක වුවම් පලවිනිවා කෙලියන් මෙය ඩිම්භකෝෂ යුගලක් ඩිම්බ ප්‍රනාල නැත්තං පැලෝපියනාල යුගලක් ගර්භාෂයක් හා යෝනි මාර්ගයක් යන කොටස් වලින් යුක්තවෙ. පොයින්ට හතරට වෙනව ලකුණු හම්බව බලන් මේ මෙ ඩිම්භකෝෂ යුගල ඩිම්භ ප්‍රනාාල ගැන පැලෝපියනාල යුගල ගර්භාෂයක් හා යෝනි මාර්ගයක් යන කොටස් වලින් යුක්තවේ අන එක ලකුණු හම්බෙනතකොට මේ ඩිම්භකෝෂ යුගලක් ලිම්බ ප්‍රනාාල එමත් නැත්තම් පැලූපියනාල යුගලක් ගර්භාෂයක්කා යෝනි මාර්ගයක් යැන කොටස් වලෙන් යොක්ත පැහැදිලිද එනම් මෙන්න රූපේ මේක ඔබ සම්පූර්ණයෙන් නම් කරන්න නම් කරල මේ ජාතිකක් ඇද පහම බට සම්පූර් ලකුණු හම්බවෙේ මේ බලන් මේ අපිට හම්බ වෙන්නේ සම්පත්පොතේ තියෙන රූපය පෙන. මේ සම්පත් පොතේ තියෙන රූපය අපට හම්බෙන් මේකේ මේ අපි ලකුණු කරලා තියෙන්නේ අ නිම්බකෝෂ යුගල නිිබකෝෂ යුගල් එතකර පැලෝපියන් ටවූබ එකක් කෙලවරමි මේ විදිරට කඩරෙල ටික තියෙනවා අනුමම් මෙ පැහැදිලි වැද අපත් එක පැහැදිලි යන්දින කොඩා පැදිලිව උපාන්දින්න කඩල ටික තියෙනු මේ තියෙන්නේ ඩිම්්බ කෝසය ලිම්බ ප්‍රනාලි යුගල තියෙනු මේ ගර්භාෂය දකිින් හම්බෙනු එතැක්ක යෝනි මාර්ගීති මේ ගර්භාෂය යෝනි මාර්ගයේ සම්බන්ධ කරල්ලා පටු කලාපේ තමා අපි කියන්න මොකක් කියලද ගැබ් ගෙල එමත් ඇැත්තං ග්‍රීවය ගැබ් ගෙල් එමත් නැත්ත අපි ග්‍රීවය කියලා හඳුරුව පැහැදිලිද අන සම්පත් පොතේ තියෙන රූපය මේකන් තින්ට පුළුවන ගේ තරරි ඉතානි වැරදි ඉතානි වැරදි රූප ඇත්තන් අන අඳල බලන්න පුළුව එමන එන්න අපේ එකක් කරගෙන සාකච්ඡා කරමු කොයි වගේද කිය එන්න ඩිම්කෝෂ මේ කෝයද තියන්නේ උදර කෝරේ තුළ ති න අපි කෙනා සෝනි කහරේ තුළ දකින්න පුළුවන් ඩිම්බකෝෂ යුගලක්තිී ලිම්බ කෝෂ යුගලක්තිය නො දකින්න පුුව මෙන්න අපි අහඳල බලපුහාම අපිට මෙන්න මේ විදිහයට නිිම්බකෝස දකින්න පුළුවන්ගේ න බ මෙන ඩිම්භ කෝෂය මෙඩිම් කෝස මූලික ජන්මානු කපිච්ච දෙයක් තිය නොම මූලික ජන්මානු කපිච්ච දෙයක් තියන මූලික ජන්මානු කපිච්ච දෙයක් දකින්න පුළුවන්ගෙන අපි නම් කරනු හැමන මූලික නූලික ජන්මානුක මූලික ජන්මානුක අපිච්චදේ මූලික ජන්මානුක අපිච්ච මූලික ජර්මාණු කපිච්ච දෙයටට ඇතුළතින් මේ පූරකය තියෙනවා තම එකිෙනම් පංජරයකි ඕොක ප්‍රධාන කලාප දෙකට බෙදිල තියෙනවා පිටතින් තියෙනවා බාහිකය ඇතුළතින් තියෙනෝ මජ්ජාව ම් පිටතින් තියෙන්නේ අන්න පිටහම් වෙන බාහිකේ මේ ඇතුළත කොටසර අපි කියනවා මොහක් කියලද ම බාහිකයක්හ මජ්ජාවක් දකින්න පුු. ඔන්න බාහිකයේ තුළ විවිධ විකසනාවදිවල පවතින සිවනිකා සයිලතිය අ විවිධ විකසනාවදිවල පවතින සිවනිකා සයිල දකින්න හළු මෙති සිවනිකා සයිල් මෙ තියෙන කොයද මේ බාහික්‍ය ආසන්නේ ති එදර පිටම්බෙනවා මේ මේ මුූලාවස්ථික සිවනිකා කියල කියනු එට පස්සේ ප්‍රාථමික සිවුනිකා දකින්න පුළුව වර්ධනය වන සිවනිකා තියනු මුලාවස්තිික සිකට පස්ස අපිට හම් වෙන වර්ධනය වන සිවනිකා දකින්න පුළුවන් වෙනු හට පස්ස අපිට හම් වෙනු ක් ලොකුයි එ අපි කියෙනොම ග්‍රාපීය සිවනිකා කිය එ වර්ධනය සම්පූර්ණ වෙච්ච සිවනිකා තමයි අපි කියැන මේ ග්‍රාපියන් ෆොලිකස් කියලා කිය මෙ මේ විදිහයට දකි හම්බි අපි ෝකේ මේ බලන් මේ විදියට මේ වර්ධනය වෙච්ච සිුනිකා මේෝ මේ වර්ධනය වන සිවනිකා මේවා අපි කියන අමනවා කියද වර්ධනය වන මේ ග්‍රපීය සිවනික ව ග්‍රාපී සිවනික ඇතුලේ අපට දකින්න හම්බනු දවිතීකාන්්ඩ සයිල්ල යක්ති නොම් අන්ඩ සයිල්ලයක් දකින්න පුළුවන් වෙනවා අනඒ වටාසිවනිකා සයිල්ල තියෙනු ඒ වගේම මේ තරලේ පිරිල තියෙනව මේක ඇතුලේ සිවනිකා තර ලේ ති තර ග්‍රපිය සිවුනිකාව ඇතුල තියන්නේ දිතිීක අ්ඩ සයිල්ලය මෙදිතික අන්්ඩ සයිල් පැහැදිලිද දිතිකණ්ඩ සයිල්ලය පරිනතවනයි පස්සේ මොකද වෙන්නේ අන්න මේ ග්‍රාපිය සිවනිකාව ගිහිල්ලා සම්බන්ධ වෙනෝ කාත් එක්කද මේ ඩිම්භකෝෂ බිත්තිත් එක්ක සම්බන්ධ වෙලා අනර ග්‍රාපිය සිවනිිකාව තුළෙතියන දිතීකණ්ඩ සයිල මෙ දික්ඩ සයිල ඩිම්භකෝෂ බිත්තිය පුපුරලා මෙ එලියට මෙ බලන් න් තිම්බකෝෂ භිත්තිය පුපුරල්ලා මෙතැනින් ඔය දදිතීකණ්ඩ සයිලය එලියටය කවු දෙයන්නේ මෙන මෙය දිකන්්ඩ සයිල් දතිකණ්ඩ සයිලය තනිය වන මේ යන්නේ යනකොට අර වටේයට තියර සිවනිකා සයිල ටිකත් අරගෙනමයි යන්නෙමි එතට මෙයා අන්ඩ සයි ඩයි ඔය විදිර දිතිකන්්ඩ සයිල්ලයක් එලියට එන එකට අපි ලස නවක් පාවිච්චි කරනු ඔට කියනවා අන්ඩ මෝචනය අන්ඩ මෝච අඩ මෝච පැදිලි මේ අන්ඩ මෝචනයේ සිද්ධ වෙන්නේ ම අතුරුකතාවක් කියන් එක පාට්ටන තේරෙන්ෙනු ළොන්දරුවන් අන්න මෝචනයේ සිද්ධ වෙන්නේ හොස් චක්‍රය දාහතරවෙනි දවස්සේ හෝස් චක්‍රේ පලවෙනි දවස කියලා අපි සලකන්නේ ඕසපවීම ආරම්භවදිනේ එකයන්න යෝනි මාර්ගය ඔස්සේ රුදුරේ පිට වෙන්න අන පටන්ගන්න මේ මාසික අවද්දි කියන්නකු අපිතමුකු අන්න මේ මාසේ දෙවෙනි ද අනස්ත්‍රියකගේ යෝනි මාර්ගය ඔස්සේ රුදුරේ පිට වෙන ඒ මාසේ ඕසප් පම් එන අපි කියන්නේ එක පලවිදවස එතර පලවෙද ඉන්ද ලාි ගන්නත් තන් දෙවෙනි ද අපිතමු හුදුර වහනේ පිට වෙන්න පටන් ගන්නත් රුදුර වහනය වෙන්න ගන්න එනම් දෙවෙනි ද කියලා කියන්නේ ඕස් චක්‍රය පලවෙනිද අපි ඔය එකයි දෙකයි පට හටලිනි ද පි එකෙමුකු දරුවන්ට අප දිනයක් ගම් මාර්තු දහය තමයි මේක්ස් කියන කාන්තාවගේ යෝනි මාර්ග ඔසෝො නොරුදිරේ පිටව එ යාගේ ඕසප් චකරේ පලවිනි ද කියලා කියන්නේ මාර්තු දහයි ති මාර්තු දහයින්දල ගනන් හදාගෙනය එ කොළහ දොලහ දහතුන දාහත පහ ද දහට දහනමේ විස්ස දවස් දහැයි විසිහතරවෙනිද තමයි අන්න ඇගේ අන්ඩ මෝචන ක්‍රියාවලිය සිද්ධ කලැන්ඩරේ දාහතරන වෙයි ඕෝසප්චක්්‍රේ දාහතරවෙනි දවස ඕසපීම පටන්ගත්ත දවස තමයි අන්න අපි ඕෝසප් චක්‍රේ එක කියලග එෙදා ඉඳල ගනිී දෙක තුුණ හතර නොහොමගැම් පස්සේ දාහතරවන දිනේදී අන්ඩ මෝජනය වීම සිද්ධව. ඔය අන්්ඩ මෝජනය වෙන්නේ ද්‍රිතිී කන්්ඩ සයිලයක්වෙ දික අපරි නත්ත ඩිම්බය. එක ඕනන විභාජනය අවසන්න කලබල වෙන්න එපා අපි එකන්න එක පැහැදිලි කරගන්න පැදිලිද. එනම් මේ හරිනං. ජන්මානු හදන කොට දරුවනේ ඌරන විභාජනයේ සිද්ධ වෙනෝ ඕනනේ පියවර දෙකත් තියෙන උනනේ එක හා ඕනනය උරනය එකයි දෙකයි දෙකම සම්පූර් වෙන්න පැ හැබැයි ප දිතික අන්ඩ සයිල කියලා කියන්නේ අන්න උනනේ දෙක සම්පූර්ණ කරලා නෑ එහිද අපි කියන්නේ අන්ඩ මෝචනය වන අවස්ථාවේ ජතික අන්ඩ සයිල අපරින්න තඩිම්බය අන්න එක පරිනතියට පත් වෙන්නේ ද්‍රතික අණ්ඩ සයිලයක් එක්ක සුකරාණුවක් ස්පර්ෂවනයින් පස්සේ සු්‍රාුවක්ස් පර්ෂවෙච්ච ගමන් මොකද වෙන්නේ අන්න ඕනන විභාජනය සම්පූර්ණ වෙලා ද්‍රතික අණ්ඩ සයිලය ඩිම්බයක්වවෙ අපි ගැන තව දීර්ගව සාකච්ඡා කරන කලබල වෙන්න එපා තේරුනැත්තං ඔහොම්මම ඉන් ඒ දීර්ගව සාකච්ඡා කරන ක්‍රියාවලියගැන මේ පිටවෙන්න දිීකන්්ඩ සයිලයක් තවදද මේ පිට වෙන්නේ හෝසප් චක්කරේ දාහතරවෙනිදිී. අ දරූ දන්නවා මෞගන්න ල තියනො දරුවන්ට මේ සිවනිකාවර්ධනය සඳහා හයිපතලම සයි පූර පිටියවුටරියයි දායක. හයිපතලමසයෙන් ජෙන්ාරච්චන H මගින් පූරපිටිවුටරෙන් F Lස් ්‍රවේ උත්තේජනය කර FH මතකයි ෆොලිකල් ස්ටිමියලේටන් හෝමෝ නැති FH ෆොලිකල් ටිමියලටින්න් හෝමෝන් සිවනිකා වර්ධක හෝමෝනි එන මෙතින් සි මෙසිවනිකා වර්ධනය කිරීම කරන්න කවුර මගින්ද න්න F ඒතරන්න මේ LH කව ලුටයිනී කරන හෝමෝ F තයි මේ සවනිකා වර්ධනය කරයි එ මූලා වස්තිික සිවනිකා වර්ධනය වන සසිියුනිකා ග්‍රාපියය සෝනිකා බවට පත් කරන්නේ Fා දැං රුදුරේ එල්Hච් මට්ටම උපරරිීමවෙනු පුදුරේ එ් මට්ටම උපරිම වෙලා සුළුවසයෙන් අඩුවනවිට අපි ලස්සන්ට කියෙනො එක රුදුරේ එH උපපරම වී පසුදින උපරිම වී පසුදින කිව්ව හම උපරිම වූදිනට පසුදින කියන්නේ තවත් වැඩි වෙච්ච දවසන්න එවෙයින් එච් උපරිමවූදිනට පසුදිින් එ උපරිමූදින කියල කියයන උපරිමූදිනනි එදාට පහුවදා එල්ේ සුල්ලු වශයෙන් අඩුවේ අපි ඕක ප්‍රස්ථාරයක්යන් දොත් එල්ලේ මේ එල්ෙච් වැඩි වෙනෝ මෙහෙම මේ එHච් වැඩිවෙලා ෂැණකව වැඩි ව වැඩිවෙලා ආන සුළු වශයෙන් අඩුවර මෙන්න මේ අඩුුවවෙච්ච දවස පෙන අන එදාට තමයි අන්න මෝජනය වේ නිතුර අන්ඩ මෝචනය වන අවස්ථාව එල්Hච් උපරිම පැදිලි රුදරේ උපරිමෝූදිනට පසුදින අන්ඩ මෝජනය ව නේ තියනෙම දවිතීක අන්ඩ සයිලේලියට දතක අන්ඩ සයිලේ තනියම හැදිච්ච එකක් නෙව මේක හරියට මීමැසි ජනපදයක රැජනවටට මහාවිශාල ප්‍රමාණයක් වැඩකාර මැස්සු ඉන්න වගේ වැඩ රජිනකයා ආරක්ෂාවට ජනපදය වහගෙන ඉන්න කවුද අන්න වැඩකාර මැස්සු පිරිමි හා ගැහනු මැස්සා. දොර මේ දිතිීක අන්්ඩ සයිල්ල මෙ අනාගතයේ ජීවිියෙක් හදන්න යන්න සහිලයක් මෙයා වටේයට මනත්ත සිවනික සයිල මහා විශාල ප්‍රමාණයක්තිී එසිවනිකා සයිල්ල තමයි මේ දිතික අණ්ඩ සයිලය වර්ධනය වෙන්න ඕන කරන පරිසරය සකස් කරලද දැයි ්‍රිතිී කණ්ඩ සයිලයේේ ගියා අඩිම්භකෝෂයෙන් එලයට අනාගතයේ ජීවියක් හදන්න කියල් දැම ඉතුරුව වෙන සිවනිකා සයිල ටික එකතු වෙලා අන්න හදනෝ විව්හොයක් නමින් පීතදේ මොකක් කෙලද ගියෙන් අන්න අපෝකට කියන පීත දේහ තුර පීත දේ හැදන්න මොනො එක තුළලාද මෙන මේ ඉතුරුවවෙච්ච සිවුණනිකා සයිල්ටි තුරු ච්ච සිව්නිිකා සයිල්ල එකතු වෙලා තමයි පීත දේ හදන් පීත දේහය සෑදීම සඳහා අන්න දායක වෙනවා කෞද අන්ඩ මෝචනයට දායක වෙච්ච ක ෙනාම දායක වන කියා කෞද අන්න මෝචනයට දායෙකුුණේ අන්න මෝචනයට දායක වෙනවා ඒ තරන්න මේ තුරු සසිවනිකා සයිල්ලි එකතු කරලා පීත දේහේ හදන් අත්දායක ව ඇතු මේ පීත දේහ නොකොද වෙන්නේ. මෙයාට පුළුවන් අන්න පීත දේහයට පුළුවන් ඊශ්‍රජන් හා පජස්ටෙරෝන් කියන හෝ මෝන නිපදව. ඒස්්‍රිජන් පජස්ටරෝන් න කෞධාදැන් ඒස්ත්‍රජ පජස්වෝන් හදනවා කවුරුමගින්ද පීත දහම පීත දේහ ක්‍රමින් වර්ධනේේ. දය ක්‍රමයෙන් වර්ධනය අනි වර්ධනය වන පීත දේයටත් පුළුව ම කරණ ද ඉස්්විජන් පජස්ටරෝන් හදන්න පුළුවන්කමති පැදිලි හැබැයි මේලියට ගිය පුතිතික අණ්ඩ සයිල සුකරාණුවක් ස්පර්ශ වෙලා සංසේචානයක් නොවනොත් මෙ පීත දේහය පරිහානී වෙලා එ පරිහානී වෙලා එන පීත දේහයට අපි කියනු ස්වේත දේහේ ෙමත් දැත්තම් පරිහානී වූ පීත දේහෙමේ නැති වෙලාම යනු. සංසේචනය වනොත් දරූදන්නව සංසේචනයෙන් පස්සේ යුක්තානුව අධිරෝපනය වෙලා කලලයක් හෙදෙනු. කළලේ ගර්භාශය තුළ අධිරූපණය වෙනකොට කල්ල බන්ධයක් හැද. අන්නේ කලල්ල බන්දය හැදනතා කල් පීත දේහය පවතිනවා ඊ ශ්‍රජන් පජස්ට්‍රෝන් හදමි අන්නවැල සංශේචනයක් නොවනොත් පීත දේහය පරිහානියට පත් ඇදි එකොට පීත දේයෙන් මොනවද හැදුුණේ හෝමෝන විජර් පජස්ත්‍රෝන් කියන හෝමෝන හැතු මෙන මේ වර්ධනය වන සිවනිකා තියෙනවනේද මෙන මේ වර්ධනය වන සිවනිකා වලිනුත් මොනවද නිපදවෙන් අන්න මේ වර්ධනය වන සිව්නිකා වලිනුත් නිපද වෙනවා ඊ්‍රජන් වලට අපි ලස්සර නමක් කියනු එතම ඒ ස්්‍රීදියෝල් කියලත් කිය වරද වන සනි කාවල් නොත් මනාද නිපද වෙන ඊශ්‍රජන් නිපද වෙන ඒවා අපි කියනු ඊ්‍ර නැත්ත ඊ දියෝල් අලබලවෙන්නන්නේ දෙක එක දැ ඩිම්බකෝෂය ඇතුළේ සිද්ධ වෙන්නේ අ අන්ඩ සයිල හදනකර එතකට ඩිම්බකෝෂය තුළේ අන්ඩ සයිල හදන්නේ ඒ අන්ඩ සයිලයේ සුක්‍රාණෝකින් සංසේචනය කල්ලා ජීවිියක් හදන්ඩ හරි හැබැයි ඔය හදන ජීවවියා කොහෙද ඉන්නේ ඔය හදන ජීවයා අන්න විකසනය වෙන්න ගර්භාෂය තුළ ඔය හදන ජීවියා විකසනය වෙන්න ගර්භාෂය තුළ හද මොකද වෙන්න ඕන දැන් ගර්භාෂයත්මක් කරගන්න නැද අන්න දරුවෙක් විකසනය කරන්න පුළුවන් විදියට සගස් කරගන්න ඕන ගර්භාෂයත් සකස් කරගන්නවා දැන් ඔන්න ඩිම්භකෝෂ තුළ ඩිම්භ හදනො අපි ඇත්තන් ්‍රතීකණ්ඩ සයිලහද එ හදන අතර තුරේ අපි ගර්භාෂය තුළත්මක් කරන්නවද අර කලලේ විකසනය කරන්න ඕන කරන පරිසරය හදා ගන්න වනගැන ගර්භාෂය නොමයිට්‍රියම ලසන වචනයක් පාවිච්චි කරනු එනොමයිට්‍රියම අන්න පගුණනය කරන්න එ මයි්‍රිය ප්‍රගුණනය කිරිය ඒන්නේ ප්‍රගුණනය කියන වචනය තුළේ වචන තුනක්තිය එකක් ගනකම වැඩි කරන්නුන් දෙක ග්‍රන්තිමය කරන්න ඕ වාහිනීමත් කරන්න ජනකම වැඩි කිරීම ග්‍රන්තිමය කිර වාහිනීමත් කිරී පැදිලිද මෙන මේ ක්‍රියාවලි තුනම කරනවට අපි කියන මොකක් කියලද ග පැදිලි එතකොට ඩිම්භකෝෂ තුළ දවිතීකන්්ඩ සයිල හැදෙන අතරතුරේ ගර්භාෂය තුළත්මක් කරන්න ෝ නැද අ ගර්භාෂය ඇතුළු අස්තරණය දරුවකුට ඉන්න පුළුවන් විදිහයට කුස තුල කලලයක් විකසනයවෙන්න පුුවන් විදරහදන්න ද අපි. සාමාන්‍ය උ අලුත් ඉපදිච්ච බිලිඳෙක් ගන්නකු පැදි අපි ගෙනල්ලා නිකම් ඇඳ උඩින් තියන්නේන ඇයි අපිට නම් චූටිකූම්බියෙක් ෑෝ න්න එක ලොකු ගැටලුවක් නෑ අපි පොඩක් අසලානේ පොඩි පලුවක් ඇවිල්ලා එහෙම ලොකු බලපෑයක්ක් නෑ හැබේ මේ පුංචි දරුවෙකුට ඒක ලොකු බලපෑමක් ඇතිවෙන්න පුළුවන් හද අපි කරන්නේ යන්න මෙට්ත අවුවට දාලා ඒවා හොඳට වේලලා ගෙනල්ල ඒවාස්සේ පුංචි සත්තුවන්න වනන්ගේ වයින් කරලා ඉට පස්සේ ඔය මෙට්ටේ උඩින් තව හොඳ ඇතිරිල්ලක් දාල ඒක උඩින් අලුත්ම නේ මුඩක්ලට පිගත ගෙදරද ජීවානු හරණයත් කරගන්නු. අපි රෙදි කෑල්ල කරම් පිරිසු දුරෙදි ඒව අලුතෙන් ගත් ඒවා අරං ඒක මකලද හෝදල පසේ උනුවතුරෙන් එක තම්බල ඒ තම්බීමේ අපේක්ෂාව ජීවන හරණය කිරීම මේක ජලයයේ තම්බලයිට පස්සේ හොදා වූවේ තදාාව්වේ මේ වේලල අන ගෙනල්ල තමයි ද අනකුට තමයි දරුවවතිය ඒ ප්‍රතිිච්ච දරුවෙක්නේ එනම් මේ කුස තුල විකසනය වන දරුවටත් යහපත් පරිසරයක් හැදෙන්න්නවා.ඒ පරිසරය හදන්න තමයියන්න අපි මේන්ඩු මයිට්තුය මක්රණද මේ වචනය පාවිච්චි කරන ප්‍රගුණනය කර ගනකම වැඩි කරනු ග්‍රන්ති මේ කරනු වහිනි මත් කරනවාහිනි මත් කරනවා කියැනපුදේ රුදිරවාහිනී ගනත්වය වැඩි කර වැඩ රුදුර සැපයුමක් මේ කරද මේක ග්‍රන්තික සහිල හදලා මේක ග්‍රන්ති මේ කරු එක ගනකම වැඩි කරනු මේ සියල්ල කරන්නේ මෙන්න මේ වර්ධනය වන සිවනිකාවලින් ශාවය වන ආනමේ මෙ වර්ධනය වන සිවනිකාවලින් ශාවේවන කෞුද හොමතියාගන්නම් බලන් වර්ධනය වන සිවනිකාවලින් ශාවේවන ඊස්ට්‍රඩියෝල් තමයි අන් මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න මකද ක්‍රියාවලිය එන මෛට්‍රියම ප්‍රගුණනය කිරරි ඒතරන්නවි දැන් අඩ මෝචනයෙන් පස්සෙ හැදනෝ අන්ඩ මෝජනයෙන් පස්සෙ හැද දෙනෝ බල අන් පීතදේහ පීතදේහේ මගිනුත් අන ඒ ශඩියෝල් හා පජස්සෝන් හදනොම මේ ඒ ඩියෝල් හා පජස්සෝන් හද මේ ඒශ්‍රජන් කියලකි වෙනන් ඒ ශඩියෝල්මන ඒජන් හා පජස්ෝන් හදර මේ දෙන්නත් මැදිහත් වෙනවා මේ ක්‍රියාවලේ සඳහා කවුද මේ ඩියෝල් හා පජස්තෙරෝනුත් මොටද ගර්භාෂය එන්ඩ මයිත්‍රියම ගුණනේ කිරීම සඳහ දායිකල් තු බලන් හරි ලස්සන්ට සිදුව වන වැඩේ ඩිම්භකෝෂ තුළ සිවනිකා වර්ධනය වීමට සමගාමීව ඇතේට පැරල් ගර්භාෂය තුළත් විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා දකින්න පුළුවන් වය ඒ ඔබට පැහැදිලි කිරීමක් කරේ අන්න වැඩේ තේරුම් ගන්න පහසුවන්න ත මේ අවස්ථා අප හැදිලිවෙතම්. මගේ වූමනාව මෙවෙලාව මක්කරණ එකද ඩිම්බකෝෂය ගැන විස්තර කරනක් හැබැයි ඩිම්බකෝෂයේ විස්තර කරන ගොඩ දරුවනේ ඕකය ඇතුළේ නිකම් නිකම් මේේ තික තියනවා කියල්ලක් හම තේරෙන්නේ. ඇැබයි දොඩි අදහසක් තියනො දම උගල්ල ඉවරනෙ. අපි නැවත මේවා එකන් එක සාකච්ඡා කරනවා මට දැනට ඕන වෙන්නේ මේ ඩිම්බකෝෂයක වියූහේ බල ආන්නෙ තුට ඩිම්බකෝෂයයක් ඇතුළේ මොනා අද තියෙන්නේෙන්න. ට මූලික ජන්මානු කපිච්ච දෙයක් තියෙනු මූලික ජන්මානු කපිච්ච දෙයක් දකින්න පුළුවන්ගනු ඉට ඇතුළති බාහි්‍යයක් හා මජ්ජාවක් දකින්න පුළුවන් ඇතුළතින් බාහිකයක් හා මජ්ජාවක් දකින්න පුළුවන්ගන එ බාහිකය තුළ විවිධ විකසන අවදිවල පවතින් සිවනිකා දකින්න පුළුවන් එෙන විධ විකසන අවදිවල පවතින සිවනිකා දකින්න පුළු එකේ මුූලා අවස්ථික සිවකා වර්ධනය වන සිවනිකා වර්ධනය අවසන් කරපු සිවුනිකා අපි කියනවා කවුරු කියලද ග්‍රාපියය සිවනිකා එතක මේවලින් අන්ඩ මෝජනයේ සිද්ධ වෙන්න පුළුවන් අන්ඩ මෝජනය පස්සේ තුරු වෙන සිවනිකා එකතු වෙලා හැදිච්ච මොනවද පීත දේහේ දකින්න පුළුවන් ගෙන ඒ වර්ධනය වෙලා සමහරලාට ඒවා හිලා ගහිල නැත්තම් පරිහානිට පත්වෙලා ගිල්ල ස්වේත දේහ බවට පත්වෙලා තියෙනනොත් දකින්න පුළු ඒ තරක්න වෙයි අන්න මේකට රුදිරයේ සැපීම සඳහාමි අන්න රුදිරනාල දකින්න හම්බේ නොම එක තුළට මේ විදිහයට නරුදිරනාල ගිහිල්ල තිය නෝ දකින්න පුළු අපිද මොක දමනියයක් කියලමති මේ විදියට දමනික් දමනිශාකාවලට බෙදිලා මේක තුළට විනිවිද ගීන් තියෙනෝ දැකින්න හම්බෙන ඒ වගේ අපට හම් වෙනෝ අන ශිරාවක් මේ මේ තුළට විිනිවිධ ගීන් තියනු ශිරා මේ විදියට දම නිහා සිල එද මේ අපිට හම්බ වෙන්න ඔන්න ඩිම්භකෝසයක අන මේ කපල බලපු හාම පේන විදිහ අන ඩිම්බකෝෂයක් කපල බලපු හාම පේන විදිහ තමයි අනමති ඩිම්බ කෝස එවන බලුමු අපි මීට අදාළ සිද්ධන්ත සටහන් ටික කොයි වගේද කියලා බ මෙ බලන් අ දිිම්බ කෝෂ නැත්තන් අප ඒවට කියනවා ස්ත්‍රී ගොනැඩ ගොනඩ ගැන්නේ පුරුෂ ගොනඩ ගරුෂණ ස්ත්‍රී ගොන ඩිම්භකෝෂ කිය ලපි හඳුන්ුවන් හෙම ආ මේ ස්ත්‍රීන්ගේ ජන්මානු ස්ත්‍රීගේ ජන්මානු නිපදවන පජනේන්ද්‍රීිය ගොනැඩ නැත්තං ඩිම්භකෝෂ නම් ඩිම්භකෝෂ යුගලක් නැකිය හැක මෙවා ගර්භාෂය දෙපස උදර කුහරේ තුළ බන්ධනීමගින් ස්ථානගත වීට මෙවාන්න අපේ උදරකුවරේ තුළ බන්ධනීමගින් මක්කෙ රද නොද ස්ථානගත වෙලා ති නො දැකන්න පුල මේ තුළ විවිධ විකසන්න අවදිවල පවතින් අන්ඩ සයිල්ල දැකිය. විවිධ විකසන අදිවල පවති අන්ඩ සයිල්ල දැකිය. ඩිම්බකෝෂ තුළ විවිධ කායික විද්‍යාත්මක වෙනස්වන් සඳහා අවශ්‍ය ලිංග හෝමෝනද නිපද. මෙ බල. මේ ඩිම්පකෝෂ තුළ විවිධ විකසන අවදිවල පවතින විවිධ විකසන අවදිවල පවතින සයිල දකින්න පුළුවන්ෙන්. මෙතියෙන් අපිටම් ව මුලාවස්තිික සිවනිකා, වර්ධනය වන සිනිකා වර්ධනය අවසන් වෙච්ච සිවුනිකා නැත්තං ග්‍රපිය වනිකා අපිටම් ව පීතදහ, වර්ධනය වන පීතදේහ ස්වේතදේහ මෙ ඔක්කොමතිකද. ඉඩාමතරව විධ කායික විද්‍යාත්මක ක්‍රියා සඳහාවශ්‍ය කරන හෝමෝනත් මේ තුළ ිපද වෙන එතමයි මේ වර්ධනය වනසි උනිකාවලින් ඊශුඩියෝල් හැදනු නැත්ං ඉස්විජන් හැදනු. පිතදේහේ මගින් ඒස්විජන් නැත්තං ඒස්ඩියෝල් හා පජස්ටෙරෝන් හදනවා දකින්න පුළුවන්ගේ. එනම් හෝමෝනත් නිපද වෙනවා දකින්න හම්බ බල ම්කෝසයක ප්‍රධාන පටකස්තර දෙකක් දකින්න පුළු එතමයි එකක් බාහිකය ඇනත්තක මජ්ජා මේ ඩිම්භකෝසය පිඩතින් තියෙන්න්නේ බාහි නිිම්කෝසය පිට තින් දකින්න නම්ේ නොට බාහිකය ඇතුළ තින් තිය නොමනල් මජ්ජ අපි නම් කරා අපි බාහිකය නම් කරාම මෙතනම බාහිකය මෙති එන්නේ මජ්ජාව අපි මජ්ජාවට හිතලයක් ගව් මේ ඇතුළත කොටස මජ්ජාව මේ ඇතුළත මජ්ජාව මේ බාහිකයේ තුළ තමයි මේ විවිධ විකසන අවදිවල පවතින සයිල දකින්න හම්බ වේ පිටතින් බාහිකයේ පවතින අතර ඇතුළතින් මජ්‍යාව දැිය ැ. දතියෙන් පිටතින් බාහිකය දකින්න පුළුවන් ඇතුළතින් මජජාව දකින්න පුළුවන්. බායිකය සම්බන්ධක පටකවලින් සෑදිය තිය අතර එ මූලික ජන්මානුක අපිච්චදේ ආවරණය වීඇ පැදිලි මූි ජන්මානුක පිච්චදයෙන් ආවරණය වෙලාති ඩිම්භකෝෂයේ බාහිකයේ විවිධ විකසන අවදිවල පවතින් ඩිබ සියවුණනිකා දකින්න පුළු විවිධ විකසන අවදිවල පවතින් අන සවනිකා දකින්න පුළ සෑම සවනිකාවක්ම අන්ඩ සයිලයක් හාඒවට ආධාරක සයිල දර්ම අන්ඩ සයිලයක් තියෙනු සෑම සවනිකාෝකම අන්ඩ සයිලයක් තියෙනවා ඒවටේටම නාද තියෙන්නේ එවට ආධාරක සයිල දකින්න පුළුව මෙති ආන තෝර අපි කියන ොකක් කියලදමේ මේසිවනිකාව සිවනිකාවක් තුළ කවදින්නේ අන්ඩ සයිලයක් තේනු අඩ සයිලයක් තේරුම් ඒවටේට අපිට හම්බෙන අමනද අධාරක සයිල දකින්න පුුව අධාරක සයිල දකින්න පුළුව අඩ සයිලකා අධාරක සයිල දකින පුළ පැහදිලිදද අ යන්න ඊළඟ කොටස නිිම්භ කෝෂ තුළ පවතින අන්ඩ අඩවශයෙන් විකසනය උුන් ඩිම්බ දල ඒන්නේ මේ අපිටම් බැච්ච අන්ඩ සයිල මේක ඕනනය සම්පූර්ණ නෑ ඕනනය සම්පූර්ණ නෝ සයි අ අපි කියවාක ූනන විභාජනය සම්පූර්ණ නොවිච්ච සයිල්ලයක් තමයි යන්න අපි හඳුන්වන්න මේ අන්ඩ පැදිල ේ ද මේවා අපි කියන්න මොනවා කියද අපරින්නතා අවස්ථාවති මේ අන්ඩ සයිල දිම්බයක් බවට පත් වෙන්නේ අන්න මේවා දිම්බ බවට පත් වෙන්නේ හොඳට පතකතියාගන් සංසේචනයට වහාම පෙෙන් ඒ යන්නේ මෙ දතික අන්ඩ සයිල ඩිම්බ වෙන්නේ සුක්‍රාණුවක් ස්පර්ෂ වුනයින් පස්සෙ ආන්න මෙති මෙතියන සුක්‍රා සුක්‍රාණුවක් ස්පර්ෂ වුණයින් පස්සේ මේ අන්ඩ ඩිම්බ බවට පත්වෙනවා දකින්න පුළුවන්ගේ. බලන්න එක එහෙම දීලතියෙන ඩිභෝෂ තුළ පවතින අන්ඩ අඩවශශයෙන් විකසනය වූ ඩිම්බවේ ඒවා අඩවශයෙන් විකසනය වෙච්ච ිම්බ එකන ජ අඩ සයි ඩිම්බයක් බවට පත්වොනුවෙන් සුක්‍රාණුවක් විනිවිධයාමෙන් පසුවවෙ පැදිලිද ජතික අන්ඩ සයිලයක් ඩිම්බයක් බවට පත්ෙන්නේ සුක්‍රාණුවක් ස්පර්ෂ වනයි පස්සෙන් නත්තං විනිවිධයාමෙන් පස්සෙන් වටේට තියෙනක්ොන ආධාරක සයිලම අඩ සයිලේ වටේට තියන ඔමනද ආධාරක සයිල් මේ අ්ඩසයිලයේ වටේට තියෙන ආධාරක සයිල් ආධාරක සයි මෙන මේ ආධාරක සයිල මේ ආධාරක සයිල මගින් අන්ඩ සයිලේ වටා ඇති ආධාරක සයිල මගින් වැඩ දෙගක් කරන එකක් තමයි අන්ඩ සයිලේට ආරක්ෂාව සපයනු එවගේම තමයි අන්ඩ සයිලේ පෝෂණය කරන්න දායක අන්නමේ දෙක මේ අන්ඩ සයිලේ ආරක්ෂා කරනු එවගේ අන්ඩ සයිලේට පෝෂණය සපයීම සදහදායක වෙන හරිටම මවකිව මී මැසි ජනපදයකින්න වැඩකාර මැස්සු පැදිි කරැජිනට ආරක්ෂාව සපේනු ඉලෑක තමයි යන්න පෝෂණය සඳහා මේ ගොල තමයි න්න පැණිගෙනල් ආන මේ වදේ පෝෂණය කරන්නේ මේ ගොල්ල විසි ප්‍රධානකාරණා දෙකයි අන්ඩ සයිලේ ආරක්ෂා කිරීම අන්ඩ සයිලේට පෝෂණය සැපයීම කියන ප්‍රධානක්‍රියාවලි දෙක සිද්ධ කරනවා දකින්න පුළුවන් මේ අන්්ඩසයිලේ වටා තියෙන ආධාරක සයිල මගේ වන්න අන්ඩ සයි ඩිම්භකෝෂයෙන් නිදහස්ෝන අවස්ථාවේ නම් අ මෝජනය වන්නේ ඕනනය එක සම්පූර්ණ කළ පළමු ද්‍රවී දේහ සහිත දිතික අන්්ඩ සයිලේවේ මෙ බලන් මේ ඩිම්භකෝෂයෙන් නිදහස් වෙන ඕනේ මේ ඩිම්භකෝෂයෙන් නිදහස් දිතික අන්ඩ සයිලේ මෙයා උනනය එක සම්පූර්ණ කරලා තියෙන හැබැයි අපි දන්නවනේ උනනේ එකසා දෙක කියල දෙකක් තින් දෙක සම්පූර්ණ නෑ ඕනන එක සම්පූර්ණ කරල තමයි මේ එළියට එතකොට ඔන්න දරු කල්පනා කරල බලන්න ඔන්න උතරදි මේ විභාජන ක්‍රියාවලියත් එක්ක මේ මෙයා ැ මේ සයිලයක් මේ සයිලේන අස්ටි මෙයා උනනය එකෙන් බෙදෙනවා කියන්නේ සයිල දෙකක් හැදෙන ඕන ඔය සාමාන්‍ය ඕනනයක මේ සාමාන්‍යය ඌනනයක හැබැයි ඔබ දන්නවද මෙ දවිතීක අන්ඩ සයිල හදනකොට සිදුවන උනනයක ඔය වගේඇවි ොඩ ටිකක් වෙනස් එකක් මේ ඒකෙදිවෙන්නේ මෙහෙම එකක් මෙන් අන්ඩ සයිල මේ ඕකෙන අස්ටිය මෙයා බෙදෙන කොට බෙදෙන්නේ ඕනනයකෙන් අසමානව බෙදම වැඩි පලාස්මයක් සහිත සයිලයක් චූටි පලාස්මයක් සහිත සයිලිය දැක අන්නම ඔයඕනනය දක සාමාන්‍ය ඕනනයකේදවෙන්නේ සමාන සයිල දෙකක් නෙ හද හැබැයි අන්ඩ සයිල හදනොකොට ඌනනයක සම්පූර්ණ උනයින් පස්සේ අපිට හම්බේෙනවා විශාල ප්ලාස්මයක් සයිත සයිලයක්කා කුඩා ප්ලාස්මයක් සයිත සයිලයක් කියල සයිල දෙකක් කම්බේ. මෙන මේ විශාල පලාස්මය සයිත සයිලේ තමයි අපි කියන්නේ දතික අන්ඩ සයිලේ මේක දිතික අන්ඩ සයිල්ල මෙ මේ ුඩා පලාස්මයක් තියෙන සයිලේ හැබැයි හොඳට මටක තියාග මෙයාගේ වර්ණදය හතලි සයක් තියෙන ඕන මෙයාට විසි තුනයිය මේ පොඩි එක්කෙනයින්න ඕන යා ෙත්න අශ්‍රය තුළ විසි තුනත්ති මේකට අපි කියනවා පලවන ද්‍රවීය දේහ අන්නවට එතකට මේ විශාල ප්ලාස්මයක් සයිත සයිලයක් මේ පොඩි ප්ලාස්මයක් සයිත සයිල බෙදෙන්නේ අසමාන ලෙස කොටස් දෙකකටයි බෙදද එතර විතීක අන්ඩ සයිල හදනකොට ඕනනේ පළමුපියවරෙන් බෙදෙද්දි සයිල අසමාන ලෙස කොටස් දෙයකට බෙදෙන තැන් අපිට ඕනෑ මේ වර්ණදය හතලි සයේ තියන සයිලේ විිසිතුනක එකක් කරගන්න ඩිම්බ දෙකක් හදන්න ඔන්නේ. එක ඩිම්බ කෝෂයකින් වරකඩ නිදහස්සයන එක ඩිම්බේ. ලිබ දෙකක් හදන්න ඕන්නේ. ඒහින්ද තමයි අපි කරන්න මක්කරනද කුඩා පලාස්මයක් එක්ක අ වර්ණදේහ විසිතුන විසි කරගන්න ඕෝනට ඒ එකවත් කරගන්න පිට ඕ. ඒද තමයි මේ අසමාන ලෙස කොටස් දෙකට මක් එනෙර බෙදීම සිද්ධවේ. සිද්ධ වෙලා හදනෝ විතීක අඩ සයිලය, ඒ විශාල ්ලාස්මයක් සයිත සයිලේ දතික අන්ඩ සයිලේ බවටත් කුඩාපලාස්මයක් හැබැයි කුඩා පලාස්මයක් වුුණාට වර්ණදේ විසිතුනක්තියෙන්. අන්න එක පළමු ද්‍රවීය දේහය ලෙස වැ වෙනවා දැකින්න හම්බ. එතරෝ දතිීක අන්්ඩ සයිලයක්ත් එක්ක කවදන්නේ. අර පලමු ද්‍රවීය දේහේතියනෝ වර්ණදේ විසිතුනක් එක්ක අන්නේ කිවත්වෙනවා දකින්න හ බලන්න විස්තරයම කද තියෙන කිය හැමන මෙන්න ඩිම්භකෝෂයෙන් නිදහස් වන අවස්ථාවයි ඩිම්භකෝෂයෙන් නිදහස් වන අවස්ථාවයි එනම් අන්ඩ මෝජනය වන්නේ උනනයක සම්පූර්ණ කළ පළමුද්‍රවීය දේහ සහිත වි අ්ඩ සයිලයක් වෙ. අපිකේ පළමුද්‍රවිය දේහ සහිත විතික අන්ඩ සයිලයක් වර්ණ දේ විසිතුනක් සහිත පළමුද්‍රවීය දේහේ සෑදීම සඳහා අ්ඩ සයිලය අසමාන ලෙස කොටස් දෙකට බෙද. බලති අන කතත් පැත්තකින් තියාගම්ක පැත්තකින් දතික ක්ඩසයිලය හැදෙනනවා අනි පැත්තෙන් පළමු ද්‍රවීිය දේහයේ හම්බෙනු ඒ වර්ණ දේ තුන විසි තුනක් අයිංකරග විශාල සයිලය අණඩසයිලයේ බවටත් කුඩා සයිල ද්‍රවීය දේහේ බවටත් පත් නිදහස්ුවන අවස්ථාවේ අන්ඩ සයිලේ මකදතිීන් දවිතික අන්්ඩ සයිලෙ අන්න ඒ වචන ඕනේ. ලිබ්භකූෂයෙන් නිදහස්ව වන අවස්ථාවේ අන්ඩසයිලේ තියෙන්නේ දතිීක අන්්ඩසයිල අවස්ථාවේ පවති. අන්ඩසයිලෙ ලෙස හඳුන්වන අතරය වට ආධාරක සයිල සමූහයක් දකින්නහෝ. ද්‍රතිීකන්්ඩ සයිලේ තනියමන මේ එලියට එන්නේ ආධාරක සයිල සමූහයකුත් එක්කයි එළියටවෙන්න සම්පත් පොතේ තියන ම ඩිම්බකෝසේවි්හ ඩිෝස පැදිලිද මේක පිටතින්න අපිච්ච දෙයක් තියෙන තුළති බායිකයක් මජ්ජාවක්තියනවා මේ විධ විකසන අාවදිවල තියෙන සිවනි කාතිය ජනකපිච්චදේ කිය මුල අවස්තිික සිව්නිකා තියනු පරිනැතියට ලඟාවන සිවනික පරිනත සිව්නිිකා අපි කියන අමන අගේල ද ග්‍රාපීය සිවනික එක ඇතුළේ අන්ඩ සයිල තියෙන් අනම අන්ඩ මෝජනය වෙනෝම ඩිම්බේලියට නවා මේී ඩිම්බේ කියලකුවටෝක ඇත්තම කතාඕක කවුද විී අන්ඩ සයිල්ල දරුව ඒකම පාඩන් කරග වික අන්ඩසයිල් සම්පත්පතේම තිබුණට අපි ගම්ම එක විතීක අ්ඩ සයිල් පැදිලිතුර අන්්ඩ මෝචනය වෙන්නේ ඔසප් චක්කරේ දාහතරවෙනි දවස. එයන්න මෝචනය පස්සේ ඉතුරි වෙන සයිලට එකතු වෙලා පීත දේහය හද පැහැදිලි ඔය අපි පැදිලි කිරීම සිද්ධ කර ගත්ත ශ්‍රීපජනක පද්ධතියයේ මූලික විව්හය එතක ඩිම්භ කෝෂයේ විව්හය කොයි වගේද කියන කයිු කොලා බැල්. පජනක පද්ධතිට අදාළ ඉතිරි කොටස්ටික අන්න ඉළඟ කොටසෙන් බලාපොරොත්වවා. මේ වැදගත් පාඩම් බලන්න දැන්මපඩුකේෂන් YouTubeු නාලිකව සබස්රයි් කරන්න. අලු තිෙත් චනලේ ට එකතුවෙන පාටම් මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම න්ලයින් පාසල DPකශන්.